ඉතාමත්ම ගෞරවයෙන් ඔබතුමල්ලා මෙතෙන්ට පැමිණීම පිළිබඳ මගේ ස්තුතිය ඔබට පළ කරනවා මුලින්ම. ඒ වගේම මේ වියක් මග මේ රැස්වීම සංවිධානය කරන්න දැවැන්ත වෙහෙසක් දැරුව අපේ ව්‍යත්මක ක්‍රියාකාරකයන්. මම ඔවුන්ටත් මගේ ස්තුතිය පුද කරන්න කැමතියි. ඒ වගේම මේ ප්‍රාදේශීය සභාවේ සභාපතිතුමා ඇතුළු ඒ කණ්ඩායමත් අපට මේක උදව් කරලා තියෙනවා. ඒ වගේම මේ මොහොතකට පෙර මම කියන්නම් අපේ ව්‍යත්මක සංවිධානයේ දැනට 5000ක් පමණ ඉන්නවා. මම හිතන්නේ වෛද්‍යවරුම ඉන්නවා 675ක් විතර. ඒ වගේ විශාල පිරිසක් ඉන්නවා. ඒකෙන් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා තමයි සභාපතිතුමා. එතුමා අධ්‍යක්ෂකවරු 30ක් පත් කරා. මීට මොහොතකට පෙර ඔබට ඒ ඉතාමත්ම හරබර වැදගත් දේශනය කරේ අපේ තරුණ නායකයෙක් මිලින්ද රාජපක්ෂ මැතිතුමාත් අපේ අධ්‍යක්ෂවරේ. අති දක්ෂ තරුණයෙක්, හොඳ නායකත්වයක් තියෙන කෙනෙක්. ඉතින් එතුමාගේ ඒ කතාවටත් මගේ ස්තුතිය මම මේ මොහොතේ පුද කරනවා. එතකොට අර අධ්‍යක්ෂකවරු 30න් 22 දෙනෙකුට බාර දුන්න ශ්‍රේෂ්ඨ වගයක්. උදාහරණයක් වශයෙන් ලංකාවේ ඉදිරි ආර්ථිකය කොහොමද ශක්තිමත් කරන්නේ, මොකද්ද වැඩපිළිවෙල කියලා එක කණ්ඩායමකට දුන්නා. තව කණ්ඩායමකට දුන්නා කෘෂිකර්මය කොහොමද දියුණු කරන්නේ. තව කණ්ඩායමකට දුන්නා යටිතල පහසුකම්, ඒ කියන්නේ මහමාර්ග, දුම්රිය මාර්ග, ඒ ආදි වශයෙන්. මට බාර දුන්නා අධ්‍යාපනය. මම මුල් අවුරුදු දෙකේ, මොකද අපි අවුරුදු 4ක් ගෝඨාභයස එක්ක වැඩ කරනවා, මුල් අවුරුදු දෙකක් ගිහිල්ලා මහාචාර්යවරු, ඒ මහාචාර්යවරු සියලු දෙනාම අධ්‍යාපනය පිළිබඳ මහාචාර්යවරු. එහෙම නැත්නම් භෞතික විද්‍යාව, රසායන විද්‍යාව මහාචාර්යවරු නෙවෙයි, අධ්‍යාපනය පිළිබඳ. මොකද ඒක වඩු බාසුන්න හැලට බෑ මේසෙන් කරන වැඩේ කරන්න. මේසෙන් බාසුන්න හැලට බෑ වඩු බාසුන්නලා කරන්න. හුඟක් විට මෙන්න මේක වරද්දා ගන්නවා. මහාචාර්ය කියලා නමක් තිබ්බහම ගෙන්න ගන්නවා. මෙලෝ හතරක් දන්නේ නැහැ. අපි එහෙම නෙවෙයි. අධ්‍යාපනය පිළිබඳව මුළු ලෝකෙම මේ පිළිගත්ත අධ්‍යාපනඥයෝම 30ක් අරගෙන අපි අවුරුදු දෙකක් හැදුවා. දැන් 70ක් ඉන්නවා. ඒක අපි හදලා ඉවරයි. හොඳට මතක තියාගන්න ආදරණීය මවුරුනි, පියවරුනි, අපේ වර්තමාන අධ්‍යාපන තත්ත්වය අතිශයින් දුර්වලයි. මං ඒ ගැන කතා කරන්නේ නැහැ. නමුත් අපි ඒක හදලා ඉවරයි. අනාගතයේ දුර්වලකම නැති කරනවා. දුර්වලකම නැතු කරනවා. එක උදාහරණයක් දෙන්නම්. ඔය අපේ වර්තමාන අධ්‍යාපනයේ දින අසුන්ගත, ඒ කියන්නේ පුටුවේ ඉඳගෙන ඉන්නේ උදේ ඉඳලා හවස එකමාරකල්. අන්තිමට ප්‍රතිඵලය මොකද්ද? ඔක්කොමලා ගිහිල්ලා 3-wheel එකේ පුටුවේ ඉඳගෙන ඉන්නවා දැන් ඔක්කොමලා. ඇයි වෙන ඒවා කරන්න බෑ? ශක්තියක් නැහැ, කුසලතා නැහැ. අපි එහෙම අනිවාර්යයෙන්ම කුසලතා පූර්වක ගුණධහමින් පිරි යහපත් පුරවැසියන් බිහි කරන ඥානවන්ත පිරිසක්, බුද්ධිමත් පිරිසක් බිහි කරන්න අධ්‍යාපනය අපි හදලා ඉවරයි. ඒක ඉදිරියේ දිනනවා. එමනම් අපි දැන් යමු මගේ මේ ප්‍රධාන දේශනාවට. දැන් අපේ විශේෂයෙන් අපේ රූපසිංහ ජ්‍යෙෂ්ඨ නීතිඥතුමත්, අපේ මිලින්ද රාජපක්ෂ මැතිතුමා දෙදෙනාම පැහැදිලි කරලා වර්තමාන අපේ මාතෘ භූමිය ඉතාමත් භයානක තත්ත්වයක පවතින්නේ කියලා. ඒක සම්පූර්ණ ඇත්ත. අපි ඉන්නේ මේ ඉතිහාසයේ අතිශයින්ම භයානකම අවස්ථාවක අපි ඉන්නේ. අතිශයින්ම භයානකයි. අතිශයින්ම භයානකයි. ඒක හිතාගන්න බැරි තරම් භයානකයි. ඒක අපිට මදුපිටින් පේන්නේ නැහැ. ඒකයි ඛේදවාචකය. මම පැහැදිලි කරන්නම් මොකද්ද මේ අපිට වෙලා තියෙන්නේ, වෙන්න යන්නේ මොකද්ද කියලා. විශේෂයෙන් අවුරුදු 2600කටත් වඩා මහා දැවැන්ත සිංහල බෞද්ධ සංස්කෘතියක් තියෙන මේ රට, සිංහල බෞද්ධය දුර්වල කිරීම තමයි මේ අවුරුදු 4 කරේ. ඒක ඒ න්‍යාය පත්‍රයේ ඉන්නේ විදේශීයෙන්. ඒකට හිතනවා එයා දුර්වල කරොත් අනිත් අයට සාධාරණීෂ්ඨ වෙනවා කියලා සමහර අයගේ මතයක් තියෙනවා. ඔය මංගල සමීර වගේ, ඒ වගේ මේ රටට ආදරය කරන දේශද්‍රෝහියෝ කොටිම්ම කියනවා නම් බය නැතුව කියන්න පුළුවන් දේශද්‍රෝහියෙක් කියලා. බය නැතුව කියන්න පුළුවන්. ඒ දේශද්‍රෝහීන් විශ්වාස කරනවා අර අනිත් ජාතිකයෝ උඩට තල්ලු කරන යනකොට හරි සංවිධාය කියලා. ඒක වෙන්නේ නැහැ ලෝකේ කොහෙවත්. ලෝකේ කොහෙවත් වෙලා නැහැ. සිංහල බෞද්ධයා කියන්නේ හැම විටම නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. කාටවත් හිංසා කරන්නේ නැහැ. හිංසා කරන ජාතියක් නෙවෙයි.
හැමෝම හොඳින් ජීවත් වෙන්න පුළුවන්. අන්න ඉතලයි මෙතන තියෙන වැදගත්කම. එතකොට එහෙමනම් සිංහල බෞද්ධ ශක්තිමත් විය යුතුයි. ශක්තිමත් වෙන්න සංහිඳියාව වැඩි. අරගලයක් ඉන්නේ නැහැ. හොඳම උදාහරණ ඉන්දියාවේ. ඉන්දියාවේ වර්තමාන අගමැතිතුමා මෝඩි. එතුමා 2000ක් මුස්ලිම්වරු මැරුවා. ගුජරාට ප්‍රාන්තයේ ඉද්දි මුස්ලිම් විරෝධී කෙලින්ම කියනවා මුස්ලිම් විරෝධී කියලා. හැබැයි මට මුණ ගැහුණා දිල්ලියේ මුස්ලිම් ව්‍යාපාරිකයෙක්. එයා කියනවා එයා ඡන්ද දෙන්නේ මෝඩිදලු. මම වෙයි නෑ මෝඩි බලයට එනකොට කිසිම අරගලයක් නැල්ලු. ඒක හරියට ගෙදරක ලොකු අයයි පොඩි පොඩි මල්ලි ඉන්නවා කිව්වකෝ. දැන් මල්ලි අයියට ගහන්න ගියොත් කොහොමද? විනාසයිනේ. එහෙමනම් මොකද වෙන්න ඕනේ? අයියා මල්ලිට ආදරෙයිනේ. මල්ලි ඉනවද අයියට උඩින් යන්න? නෑ. මේ සරල උදාහරණයක් දුන්නේ. එතකොට ඉන්දියාවේ ඒ මුස්ලිම් ජාතිකයෝ ගැටුම් වලට යන්නේ නැල්ලු. ඇයි? අයියා සරයිනේ දැන් මේ ළඟදී කිව්වනේ. මේ රටේ ජීවත් වෙනෝ නම් ඉන්දියාවේ ජීවත් වෙනෝ නම් මේ ඉන්දියාවේ එක සංස්කෘතියයි තියෙන්නේ. ඒක අනුව ජීවත් වෙන්න කියලා බය නැතුව කිව්වද මේ දිනපු ගමන් පෙරේදා. එතකොට ගැටුමක් ඉන්නේ නැහැ. මේක දන්න නිසාම විදේශීය බලවේග මොකද කරන්නේ? පුළුවන් තරම් සුළු ජාතික උඩට තල්ලු කරගෙන එනවා. එතකොට ගැටුම වැඩි. ගැටු සංහිඳියාවක් ඉන්නේ නැහැ. දැන් මේ දැන් ලංකාවේ ඇති වෙලා තියෙන තත්ත්වයත් ඒකයි. මට මතකයි මීට අවුරුද්දකට පෙර මම මේ පොලිසිය ASP ලා 60කට දේශනයක් කරා. ඒ ASP ලාට මම කිව්වා ගැටුමක් එනවා ලැහැත්තු වෙන්න කියලා කිව්වා. ඒ වගේම IP ලා 80කට ඒ අයටත් කිව්වා මීට අවුරුද්දකට පෙර. පස්සේ මෑතකදී ඒකට මතක් කරලා තිනවා. මම ඒක විශ්ලේෂණය කරලා කිව්වා මේ ගැටුම එනවාමයි කියලා. ඒතර මතක තියාගන්න මේ තත්වයෙන් ගියොත් ගැටුම් වර්ග 3ක් එනවා ඉස්සරහට. දෙමළ මුස්ලිම් ගැටුමකුත් එනවා එක ප්‍රදේශයකින්. සිංහල මුස්ලිම් සහ සිංහල දෙමළ මේ තුනම ගැටුම එන්න ඉඩ තියෙනවා. අතිභයානකයි කිව්වේ ඒකයි. ඊට පස්සේ සිද්ධ වෙන්නේ මොකද්ද? සිද්ධ වෙන්නේ අපේ රට දෙකට නෙවෙයි තුනටම කඩනවා. මම ඒක පැහැදිලි කරන්න මේ ලෝක දේශපාලනය තුල. දැන් අපි දන්නවා අපි ශ්‍රේෂ්ඨ ජාතියක්. මේ රුවන්වැලි සෑය අඩි 338ක් උසයි. මීට අවුරුදු 2223කට පෙරයි හැදුවේ. දැන් එහෙනම් මේ මාතෘභූමිය මුහුණ දෙන අභියෝග ගැන අපි පොඩ්ඩක් බලමු. මෙන්න මේ අභියෝග තමයි අපිට බලවත්. මේ අභියෝග එන්නේ කොහොමද? මේකට මුහුණ දෙන්නේ කොහොමද? ඉතින් අපි මේ මාතෘභූමිය මම දැන් මොහොතකට පෙර කිව්වේ අතිශය භයානක තත්වයක තියෙන්නේ. විශේෂයෙන් අපේ සිංහල මහජාතිය විතර නෙවෙයි, ඊට පස්සේ මුස්ලිම් අපේ සහෝදරවරුන්ටත් දෙමළ සහෝදරුන්ටත් මේ විපත් තියෙනවා. හොඳට මතක තියාගන්න. ඒ සිංහල දෙමළ අම්මලා අපේ, මුස්ලිම් අම්මත් අපේ. අපේ සිංහල අම්මා වගේ මේ අපේ මාතෘභූමියේ ලංකා මෑණියන්ගේ දරුවෝ ඒ. අපිට වෙන් කරන්න බෑ. නමුත් මේක භාවිතා කරනවා මහත් දැවැන්ත ගැටුමකට. එහෙමනම් මම දැන් ඔබට පැහැදිලි කරන්න හදන්නේ මොකද්ද අපිට වෙන්න යන්නේ කියන එකයි. දැන් මේ බලන්න මෙතන මේ ලෝකයේ මේ රටවල් කීපයක් තියෙන තර මම ඔබට පැහැදිලි කරන්න. හොඳට බලන්න සිටියෙම දිහා. මේ තියෙන්නේ සෞදි අරාබියාව. මෙතන පල්ලෙහාන් යේමන් රාජ්‍ය, ඔමානයේ තියෙනවා. මෙන්න මෙතන උඩ තියා ගන්න මෙන්න ඉරාකය. මෙන්න සිරියාව. මේ තියෙන්නේ ඊජිප්තුව, මේ හරිය ඊජිප්තුව. මේ තියෙන්නේ ජෝර්දානය. ඔන්න මං එනවා මට අවශ්‍ය රටට. මේ තියෙන්නේ මේ ලෙබනන් කියන එක. මේ ඔක්කොම මැදි වෙලා තියෙන මෙන්න මෙතෙන්ට එන්න. මෙන්න මෙතෙන්ට එන්න. මේකට දැන් ඒ කට්ටිය ගහලා තියෙන්නේ ඊශ්‍රායල් කියලා. මේ ඊශ්‍රායල් කියලා නමක් ගහලා තියෙන්නේ. හොඳට බලන්න දැන් ඒක. නැවතත් මම කියන්නම් මේ ජෝර්දානයේ සිරියාව ආසන්නෙ මේක තියෙන්නේ. මොකද්ද වෙලා තියෙන්නේ? ඔන්න බලන්න. ඒ මීට දෙවෙනි ලෝක යුද්ධය ඉවර වෙනකොට මේ රටේ පලස්තීනයේ මේ රටේ නම. මෙන්න බලන්න වෙච්ච දේ. මේ කොළපාටින් තියෙන්නේ පලස්තීන මුස්ලිම් ජාතිකව ජීවත් වෙච්ච ප්‍රදේශ. මේ සුදුපාල ටික බලන්න. මේ සුදුපාල ටික තමයි යුදෙව්වෝ. ජූස්ලා යුදෙව්වෝ. ඒ අය අර යුරෝපෙන් ගෙනල්ලා දැම්මා. ඒ 1946. හොඳට බලන්න. වෙලා තියෙන්නේ මොකද කියලා. එහෙම හිටපු රට මෙන්න බලන්න මෙහෙම එන එක එන්න කොළපාට සුදු වෙලා දැන් සන්නිකර සුදු වෙලා මේ බාර පොඩි කොළපාට කැල්ලක් තියෙන්නේ. මේකට කියන්නේ ගාසා තීරය කියලා. මේ හැටි කියන්නේ ජෙරුසලම කියලා. දැන් බලන්න මේ මුළු මුස්ලිම්
පලස්තීන ජාතික ඔක්කොම දෙපැත්තට තල්ලු කරුවා, විසිකරුවා, ජෝර්දානයට ගියා, සිරියාවට ගියා, ඊජිප්තුවට ගියා. ඉතුරු වෙලා ඉන්නේ බොහොම ටිකයි. මෙන්න මේක තමයි තත්ත්වය. කොහොමද වුනේ? කොහොමද වුනේ? අර මෙච්චර වෙච්ච කොළපාටක දැන් සිදු වෙලා ඒක කවුරුත් හඳත් නගන්නෙත් නැහැ. ඇයි? නිත්‍යානුකූලව කරගෙන තියෙන්නේ. තනි ක්‍රම ඉඩම් ටික අල්ලගත්තා. ඉඩම් ටික අල්ලගත්තා. යුදෙව්වෝ ඉඩම් ටික ඔක්කොම අල්ලගත්තා. දැන් මේ මෑතකදී මේ වර්තමාන දේශද්‍රෝහී රජය ඔය පනතක් ගේන්න හැදුවා. මේ විදේශිකයන්ට ඉඩම් ගන්න පුළුවන් වෙන්න. යාපනයේ ඉඳලා කෙලින්ම තඹුල්ලට යන කාලේ ඔක්කොම ටික ගන්නවා. ඒ විතර නෙවෙයි, මේ හැම ප්‍රදේශෙම. මොකද ඔවුන්ගේ අතේ මුදල් තියෙනවා. මේක අරගෙන අර වගේම ඔය කොළපාටෙන් ඉන්නේ සිංහල ජාතියෝ කියලා හිතමුකෝ. දැන් සුදු වෙනවා නිකම්ම. සුදු මැලි වෙනවා. දැන් අපි සුදු වෙනවා නිකම්ම. ප්‍රදේශයේ දැක්කද වෙච්ච වෙන්ටගේ හානිය? අපිට යන්න රටක් නැහනේ. ඔබලා දැකලා නැතුව ඇති. අර උඩරට ප්‍රදේශයේ වලපනේ ආසනේ තියෙනවා පදිය බලන්න. මතුරට රිකිල්ල ගස් කරන මන්දාරන්නුවර කියලා. ඔබලා ගිහිල්ලා බැලුවොත් අර සුද්ධෝ ඉඩන් ටික අරගෙන ඒ ගෙවල් ඔක්කොම එක මීටර මෙහෙම හරියට නිකන් මේ ශැන්ටිස්ලා වගේ ටික එක ගොඩේ තියෙන ගෙවල් එක පර්ච් එක ගෙවල් පහයි තියෙනවා. තාමත් එහෙමයි. ඒ තත්ත්වයට අපිපත් වෙනවා. මේ බහානක තත්ත්වය, මේ බහානක තත්ත්වය මේ දේශද්‍රෝහී රජයන් විසින් ඉතා සියුම් ලෙස අපේ මිලින්ද රාජපක්ෂ ඒ පුතා පැහැදිලි කරලා ලස්සනට ඒ ක්‍රම තුනේ මේක ආපු විදිහ හරියටම හරි. හරි හරියටම හරි. මේ தত্ত্বය ප්‍රහාණකම தত্ত্বය අපි මුහුණ දෙන්න තිබුණා. ඒ තියෙනවා මේ වෙලාවේ. මං ඉන්නම් ආපහු නැවත. කවුද මේක කරන්නේ? ඇයි මේක කරන්නේ? මොකටද මේක කරන්නේ කියන එක පැහැදිලි කරගත යුතුයි ඔබ. මෙතෙන් රයිගම් කෝරලේ දේශප්‍රේමී ඔබ ඒක දැනගත යුතුයි. මෙන්න බලන්න. මේ ඔබ දකින්නේ මේ සිටියම මේ අපේ ලංකාව පිහිටලා තියෙන තැන බලන්න. මේකේ නැගෙනහිර ප්‍රදේශය කියන්නේ දකුණු පැත්තේ නැගෙනහිර. මේ තියෙන්නේ ජපානය, මේ තියෙන්නේ කොරියාව, මේ තියෙන්නේ චීනය, මෙතන පිලිපීනය, මේ ඉන්දුනීසියාව, මෙතන මැලේසියාව, මෙතන තියෙනවා මීකොම් ප්‍රදේශය කියලා. ඒකේ තියෙන්නේ වියට්නාමය, කාම්බෝජය, ලාඕසය, තායිලන්තය, මියන්මාරය, මෙන්න මැලේසියාව. මේ ටික තමයි උතර තියෙන්නේ. දැන් හොඳට මතක තියාගන්න. දැන් අපේ ජීවිතය තියෙන්නේ අපේ හුස්ම කියලා පහළට ගත්තොත්නේ. ඒකට අපි කියනවානේ ආහන පාන කියලා කියනවානේ, නේද? හුස්ම ඉලර ගන්නවා, පල්ලෙහාට ගන්නවා. ඒක නැතුනොත් ඉවරයි. රටකත් හුස්ම තියෙන්නේ ආහන පාන වලින්මයි. මොකද ඒකේ තේරුම? ආ නයන, අප නයන, ඉම්පෝර්ට් එක්ස්පෝර්ට්. ඒ කියන්නේ රටේ හුස්ම තියෙන්නේ ආහන පානේ. හැබැයි රටේ හුස්ම ආහන පාන තියෙන්නේ කොහොමද? ආනයින අපනයින දෙකම සිද්ධවන්නේ නැව්වලින්. නැව්වලින් බහන්ඩ ගේනවා, නැව්වලින් බහන්ඩ පිටට යවනවා. ඒක නෙවෙන්නේ. එතකොට නැව් ගමන් කරන්නේ මොකේද? මුහුදේ හැමතැනම යනවද? නෑ, එක මාර්ගයක යන්නේ. ඒකට අපි කියනවා නාවික සේද මාවත කියලා. නාවික සේද මාවත, නේවල් සිල්ක් රූට් කියලා කියන්නේ අපි. නාවික සේද මාවත. දැන් බලන්න ලංකාවේ ඉඳලා නැගෙනහිර රටවල් නාවික මාවත කොහෙද තියෙන්නේ කියලා දැන් බලමු. මෙන්න බලන්න. මෙන්න ජපානයේ. ජපානයේ සියලුම නැව්, ටොයෝටා, නිසාන්, සුසුකි වාහන ඔක්කොම යුරෝපයට යන්න එන්න නම් මෙහෙම එන්න ඕන පල්ලෙහාට. ජපානයේ නැව්, කොරියාවේ නැව්, චීනයේ නැව්, පිලිපීනයේ නැව්, මෙන්න මේක දිගේ එනවා පල්ලෙහාට. මෙහෙම එනවා පල්ලෙහාට. පල්ලෙහාට ඇවිල්ලා මෙන්න මේ හන්දිය නතර වෙනවා. මේ හන්දිය දිනවා කඩල ඇටයක් වගේ රටක්. මොකද දන්නවද? සිංගප්පූරුව. බලන්න සිංගප්පූරුව තියෙන තැන. මේ මෙතන තියෙන්නේ මලේසියාවේ කොනේ කඩල ඇටයක් වගේ මේ පොඩි රටක්. වර්ග කිලෝමීටර 610යි. මෙන්න මෙතෙන්ට එනවා නැව් ටික ඔක්කොම. ඇවිල්ලා එතන ඉතින් නතර වෙලා ඊට පස්සේ මේ මලක්කා සමුද්‍ර සන්ධිය තමයි මේ තියෙන්නේ. මේ උඩ මේ තියෙන්නේ මේ ඉන්දුනීසියාවේ. මේ ඉන්දුනීසියාවේ සුමාත්‍රා දූතයි මේකයි අතර තියෙන මේ මලක්කා සමුද්‍ර සන්ධියෙන් උඩට එනවා නැව් ටික. උඩට ඇවිල්ලා මෙන්න මෙතෙන්ට එනවා. මෙතන තියෙන්නේ අන්දමන් දූපත් කියන තැන. මෙතනින් හැරෙනවා. හැරිලා ඔක්කොම ටික එන්නේ හම්බන්තොට ළඟට නැව් ටික. දැක්කද? දවසකට 200ක් විතර නැව් වෙනවා. හොඳට මතක තියාගන්න ආදරණීය පියවරුනි, මවුරුනි. මේ මුළු ආසියාවේ සියලුම රටවල නැව් ටික එන්නේ හම්බන්තොට ළඟට. ඒ නැගෙනහිර. අපි යමු අනිත් පැත්තට. යුරෝපේ පැත්තට. හොඳට බලා ගන්න. මාර්ග තුනක් තියෙනවා.
එකක් මේ මේ අප්‍රිකාවට යන එක. ඒ කියන්නේ වද වෙන්න එපා. ඒක එච්චර වැදගත් නැහැ. හැබැයි තව මාර්ග දෙකක් තියෙනවා. මෙන්න බලන්න. එක මාර්ගයක් මෙතනින් මෙන්න මෙතෙන් දෙනවා. මෙන්න මෙතෙන් දෙනවා. මේ තියෙන සෝමාලියාව. මේක දිගේ දුවනවා උඩට. මම ඒක පැහැදිලි කරන්නම්. මෙන්න මෙතෙන් දෙන්නේ. මේ මෙතන සෝමාලියාව තියෙන්නේ. මේක දිගේ උඩ දෙනවා. එතන තියෙනවා ජිබූටි එරිත්‍රියා. සෝමාලියාව ජිබූටි එරිත්‍රියා. මෙන්න මේක නැවුටි කියනවා උඩට දැන්. මේ පැත්තේ සූඩානේ, උඩින් සෞදි අරාබියාව, මෙතන ඊජිප්තුව. මේකේ මෙන්න මෙතනින් ඇලක් කපලා තිනවා. කිලෝමීටර 173. ඒකට කියන්නේ සූවසල කියලා. මේක කලින් හැදුවේ. දැන් ඒක කපපු නිසා කෙලින්ම යුරෝපයට යන්න පුළුවන්. මේ බලන්න. මෙතනින් උඩට ගිය ගමන් මේ තියෙන්නේ යුරෝපේ මුහුද. මධ්‍ය ධරණි මුහුද කියලා කියන්නේ අපි. දැන් ඒතර මුළු යුරෝපේ, ඔය මුළු එංගලන්තය, ප්‍රංශය, ඉතාලිය, ජර්මනිය, මේ ඔක්කොම රටවල් වලට නැවුටික යන්නේ මේ මාර්ගේ යන්නේ. මේ මාර්ගය යුරෝපා මාර්ගය. ඔන්න එකක්. හැබැයි ඔය මුළු යුරෝපා මාර්ගයේ ඔක්කොම නැවුටිකත් ආපහු නැග මෙහාට එනකොට හම්බන්තොට ළඟින් යන්නේ. මෙන්න ඊළඟ වැදගත්ම ස්ථානය බලන්න. ඒ තමයි මුළු ලෝකෙම තෙල්ල රජන තැනක් තියෙනවා. තෙල්ල රජන තැනක් තියෙනවා. ඒ තමයි මෙතන. ඒ මෙතන තමයි මේ ඔමාන්, ඩුබායි, අබුඩාබි, බහරේන්, කුවේට්. මේන මේ ටික ඩෝහා කට මේ ඔක්කොම මෙතන තමයි තෙල් තියෙන්නේ. උඩින් ඉරානේ. මෙතනින් තමයි මුළු ලෝකෙම තෙල් නැවුවට අරන් යන්නේ. මේ ඉතාම වැදගත්. මේ බලන්න. ඕකෙන් ඒ ටික එන්නේත් ආපහු ඕක එන්නේත් මේ ඔක්කොම ටික එන්නේ. මේ බලන්න වෙන්න තෙල් තියෙන මාර්ගය එන්නේ ඔක්කොම ටික හම්බන්තොට ළඟට. යුරෝපා මාර්ගය ඔක්කොම එන්නේ හම්බන්තොට ළඟට. එතකොට දැන් හිතාගන්න පුළුවන් නේද? කොයිතරම් වැදගත්ද අපේ රට පිහිටලා තියෙන ස්ථානය දැන්. එතකොට මතක තියාගන්න, මේ ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවල් හේතු දෙකක් නිසා රටවල් අල්ලා ගන්නවා. රටවල් අල්ලා ගන්නවා. මම පස්සේ සිටියෙම දෙන්න අල්ලගන්න තියෙන කොහොමද කියලා, හරිද? රටවල් අල්ලන්න හේතු දෙකයි. පළවෙනි හේතුව තමයි ලෝකයේ තෙල් නිදි තියෙන සියලුම රටවල් ඒ කට්ටිය අල්ලා ගන්නවා. ඔක්කොම අල්ලා ගන්නවා. දැනට ඔක්කොම අල්ලගෙන තව දෙකයි අල්ලා ගන්න තියෙන්නේ. ඉරානයයි වෙනිසූලාවයි. නයිජීරියාවත් තියෙනවා අප්‍රිකාවේ. ඒකත් අල්ලනවා ඉස්සරහට, හරි? තෙල් තිබ්බනම් ඇල්ලුවා, හරි? මෙන්න බලන්න, මම ඒක උදාහරණෙ මම නැවත පෙන්නන්නම්. ඒක මේක ඉතාම වැදගත්. මෙන්න බලන්න, අපි තෙල් තියෙන තැනට යමුකෝ. ඔමාන්. ඔමාන් එම් පිටිම ඇමරිකාවේ ග්‍රහණයේ තියෙන මේ රට. මෙතන තියෙනවා අබුඩාබි, ඩුබායි. ඒත් ඇමරිකාවේ ග්‍රහණයේ. ඊට ටිකක් උඩින් තමයි බහරේන්. ඒත් ඇමරිකාවේ ග්‍රහණයේ. කුවේන් තනි කරම ඇමරිකාවේ ග්‍රහණයේ. මේක සෞදි අරාබියාවේ එහෙම් පිටිම ඇමරිකාවේ ග්‍රහණය. දැක්කද? මේ තෙල් තියෙන සියලුම රටවල් ඔක්කොම ඇමරිකාවේ ග්‍රහණයට අලං ඉවරයි. නැත්තේ මෙයා විතරයි. මෙන්න මේ ඉරානය. දැනට ඇමරිකන් නැව් විශාල සංඛ්‍යාවක් මෙතෙන්ට ඇවිල්ලා තියෙනවා. ඉරානයත් එක්ක යුද්ධයකට පැටලිලා තියෙන්නේ. ඉරානය අල්ලන්නමයි හදන්නේ. ඒ දැනට ඒ தත්ත්වේ තියෙන්නේ. එතකොට මේ සියලුම තෙල් තියෙන මාර්ගය එහෙම් පිටිම ඇමරිකාව හස්තයට අරන්. අපි බලමු යුරෝපා මාර්ගයට. මෙන්න බලන්න යුරෝපා මාර්ගය. මෙන්න යුරෝපා මාර්ගයේ තියෙන තැන මෙතන සෝමාලියාව. සෝමාලියාව එහෙම් පිටිම ඇමරිකාවේ ග්‍රහණය තියෙන්නේ. නැත්නම් මේ යේමනේ විතරයි. එම නිසා අද අර කොටිසත්ත්වවාදී වගේ දැවැන්ත ත්‍රස්තවාදී ක්‍රියාවලියක් යේමන් රාජ්‍යය යනවා, සෞදි අරාබියාව උදව් කරනවා, ඇමරිකාවේ ආයුධ ඇතින්ද ගේනවා. සෞදි අරාබිය පුළුවන් තරම් හැමදාම බෝම්බ ගහගෙන ඉන්නවා යේමනේ අල්ලා ගන්න අන්තිමේට. හරි, එමනම් මෙන්න බලන්න, එරිත්‍රියා, ජිබූටි, සූඩානය, ඊජිප්තුව, සෞදි අරාබියාව, මේ ඔක්කොම ඇමරිකාවේ ග්‍රහණයට නතු කරගෙන ඉවරයි. දැක්කද? ඒතර මතක තියාගන්න, ඒ දෙවෙනි කාරණේ ඇවිල්ලා භූගෝලීය පිහිටීම වැදගත් නම් ඒ රටවල් අල්ලනවාමයි. තෙල් දිනනවා නම් ඒ රටවල් අල්ලනවාමයි. එහෙමනම් යමු දෙයියන්ගෙන් පිහිටයි ශ්‍රී ලංකාවට මොකද වෙන්නේ කියලා බලමු. අපට මොකද වෙන්නේ එහෙමනම්? ඒතර අපිට පැහැදිලි එක දෙයක්. දැන් මේ අප්‍රිකාවේ නයිජීරියාවේ තෙල් දිනනවා. මේ නයිජීරියාවේ ඊසාන දිගේ තෙල් දිනනවා. දැන් ඒකේ හින්දා තමයි බෝකෝ හරාම් කියලා ත්‍රස්තවාදී හදලා තියෙන්නේ. ඒ කට්ටිය කරන්නේ ත්‍රස්තවාදීන් හදනවා. දැන් එල්ටීටී එක හැදුවේ ඇමරිකාව. ආයි දෙකක් නැහැ. ඔය ISIS, අල් කයිඩා, අල් සබා, ඔය ජිහා ඔක්කොම ටික. ඒ ඔක්කොම ඇමරිකාව ප්‍රමුඛ රටවල් තමයි ඔය ත්‍රස්තවාදීන් හදලා නිර්මාණය කළා. ඔවුන්ට ආයුධ දීලා, සල්ලි දීලා ඔක්කොම කරන්නේ ඇමරිකාවයි. ඒකයි දෙකක් නැහැ. යුරෝපියත් ඒකට හවුල්.
එතකොට මේ දැන් මේ නයිජීරියාවේ තෙල් තියෙන නිසා මෙතන දැන් බෝකෝ හරාම් හදලා දැන් එතන ලොකු ප්‍රශ්නයක් වෙනවා අනාගතයේදී ඔයගොල්ලන්ගේ ප්‍රවෘත්ති එයි මේ කෑල්ල වෙන් වුණා කියලා. දැනට සූඩානේ වෙන් කරුවා. මේ මෑතකදී මුළු අප්‍රිකාවෙම තියෙන ලොකුම භූමිය සූඩානේ නයිල් ගඟ ගලන්නේ කිලෝමීටර් 6000 ගණනක්. මේකේ දකුණ මෙන්න මේ දකුණ කැඩුවා. ඒ දකුණ කැඩීමේ අපේ ලංකාවට දැන් ඇවිල්ලා තියෙන ඒ ක්‍රමවේදයටයි අපේ මිලින්ද රාජපක්ෂ පුතා පැහැදිලි කරා. ඒ ක්‍රම තුන මතකද? ව්‍යවස්ථාවෙන් එනවා, සංස්කෘතියෙන් එනවා. ඒ ක්‍රමයෙන් සූඩානේ කරා. කරලා ව්‍යවස්ථාවෙන් රට දෙකට කැඩුවා. මේ දකුණු සූඩානේ තෙල් නිදි විශාල වශයෙන් තියෙනවා. අල්ලගත්ත දැන් 2013 රට දෙකට කැඩුවා. දෙකට කඩලා යට කෑල්ල දකුණු සූඩානේ දැන් මරා ගන්නවා. දකුණු සූඩානේ දැන් මරා ගන්නවා. දැන් අපි බැරි වෙලාවත් අපේ රට දෙකට කැඩුවොත් පල්ලෙයා මරා ගන්නවා. ආයේ දෙකක් නැහැ. සිංහල ජනතාව කෝප වෙනවා, දෙමළ ජනතාව දෙක ගහ ගන්නවා. ඒක නවත්තන්න බෑ. ඒක තමයි කටට ඕනෙන්නේ. හරි, එහෙමනම් දැන් ඔබට පැහැදිලි මේ தත්ත්වය නිසා තව හේතුවක් තිබෙනවා. මේ අපේ රට අනිවාර්යෙන් දෙකට කඩන්න අවශ්‍යමයි ඒ කට්ටියට. ආව ඒ කරලා ඇමරිකන් හමුදාවක් ගේන්නම අවශ්‍යමයි ඒ කට්ටියට. මම තව මොහොතකින් පෙන්නන්නම් ඇමරිකන් හමුදාව කොහෙද ඉන්නේ කියලා. හරි, ඔබ පුදුමයටපත් වෙයි. මේ තෙන්ට ගෙන්නන්න ම අවශ්‍යයි. ඒකට තව හේතුකුත් තිබෙනවා. මොකද්ද? අද ලෝකේ ඒ ඇමරිකාව සහ යුරෝපයේ ආර්ථිකයේ පොඩි හෙළවීමකට ලක් වෙලා තියෙනවා. දුර්වල තත්ත්වයකට පත් වෙන්න උත්සාහ කරන. ඒකට හේතුව චීනය දැවැන්ත ආර්ථික තත්ත්වයක් පත් වෙලා තියෙනවා. මේ චීනය දැවැන්ත ආර්ථික තත්ත්වයකට පත් වෙලා තියෙනවා. ඒක වළක්වන්න ඕනේ කටින්. මේ මෑතකදී ඩොලර් 3 බිලියන 300ක් අපේ රටේ අවුරුද්දක ආදායම ඩොලර් බිලියන 80යි. ඩොලර් බිලියන 300ක් ටාරිෆ් ගාලා ඇමරිකාව පොඩි චීනයට පොඩි පහරක් ගැහුවා. පාඩුවක් වෙන්න. ඒක කොහොම හරි දැන් මොකද කරන්න හදන්නේ ඇමරිකාව? මෙන්න බලන්න. මේ නැව් ටික චීන නැව් ටික යන එක වළක්වුවොත් ආර්ථික බිමටම වැටෙනවා. එම නිසා මොකද කරන්න තියෙන උපාය මාර්ගය මෙන්න බලන්න. මෙන්න මෙතන තියෙනවා මේ නැගෙනහිර චීන මුහුදේ තියෙනවා සෙන්කාකු කියලා දූපතක්. මේ සෙන්කාකු දූපත කියනවා මේ ජපානයේ කියනවා ඒක මට අයිති. චීනයේ කියනවා නෑ ඒක මට අයිති කියලා. හොඳට මතක තියාගන්න. හැබැයි ඇමරිකන් හමුදා බේස් එකක් මේ ජපානයේ මෙතන බටයෝ 50,000ක් සමග ඉන්නවා. ඒක මතක තියාගන්න. මේ දකුණු කොරියාවේ මෙතන මෙන්න මෙතන එතනත් ඇමරිකන් හමුදාව ඉන්නවා. දැන් මෙතන මේ දූපත ඔහම තියෙනවා. හැබැයි වඩාත් බරපතල උතර නෙමෙයි. ඔන්න බෙන්ද දකුණට එන්න. මේෙන් දකුණ මුහුද චීන. මේ චීන දකුණ මුහුද මෙතෙන්ද කියන්නේ. එතන තියෙන ස්ප්‍රැට්ලි දූපත් කියලා දූපත් වර්ගයක්. මේ දූපත්වල අයිතිය ෆිලිපීනයේ කියන මට අයිති. වියට්නාමයේ කියන මට අයිති. එතකොට ඉන්දුනීසියාව කියන මට අයිති. මැලේසියාවත් කියනවා මට අයිති. මෙන්න මේ තායිවානයත් කියනවා මට අයිති. චීනයත් කියනවා මට අයිති. ඒ මොකද පොඩි අරගලයක් එතන පොඩි යුද්ධ කෑල්ලක් හදන්න හදනවා. එතන හැදුවොත් මෙතන යුද්ධයක් ආවොත් මේ එක නැවක්වත් චීන නැවකට එන්න බැරුව යනවා. චීන නැව් නැති වෙනවා කියන්නේ හුස්ප ගියා හා සමානයි. ආර්ථික බිමට වැටෙනවා. ඒ සැලස්ම ඔය බටහිර රටවල් කරගෙන යනවා. චීනේ මොකද කරේ එතකොට? ඔන්න බලාගන්න චීනේ කරපු දේ. හරි, උඹලා අපිට ගහන්නනේ හදන්නේ මෙතන. චීනයේ වරායවල් 4ක් හැදුවා අපේ ආසන්නේ. මෙන්න බලන්න. 1. මෙතන තියෙනවා ගෞඩ වරාය කියලා. ඒ ඇවිල්ලා පකිස්තානයේ ගෞඩ වරාය. මේ ගෞඩ වරාය මෙතන හදපුවාම මේ ඉරානයෙන් තෙල් ගන්න පුළුවන් එතෙන්ට. ඒ කරලා මේ පකිස්තානයේ පොළොව යටින් කිලෝමීටර් 1500ක් නලපද්ධතිය කරලා චීනයට ඒක දැන් හදාගෙන යනවා ඒ කට්ටිය. කෙලීම නලපද්ධතිය එතනින් දාලා. ඒක එක. ඊට පස්සේ මෙතන වරාය වගේම හම්බන්තොට වරාය හැදුවා, චිතගොන් වරාය හැදුවා, මියන්මාරේ වරාය හැදුවා. වරායවල් 4ක් හැදුවා. ඒ වරායවල් හදන්නේ අරගෙන තෙල් ඒවායි තැම්පත් කරලා එතනින් ගන්න පුළුවන් වෙන විදිහට. කොහොමද එතනින් ගන්නෙ? මේ බලන්න. මේ ප්ලෑන් කීපයක් තියෙනවා ඒ කට්ටිය. මෙතනින් ගන්නෙ මෙතන මේ මියන්මාරය. කිලෝමීටර් 880ක් පොළොව යටින් නලපද්ධතියක් ගහන්න ඒ කට්ටිය සැලස්පත් වෙනවා. තාම පටන් ගත්තේ නැහැ චීනයට. ඒ කියන්නේ මෙතනින් හම්බන්තොටින් තෙල් ටික ට්‍රිප් ගාලා මෙතෙන්ද ගත්තාම එතන නල මාර්ගයෙන් කෙලිම චීනයට යනවා. ඒක ඒ ප්ලෑන් එක තියෙනවා, නමුත් තාම කරලා නැහැ. ඒක නෙවෙයි බරපතලම අපට ප්‍රයෝජන වෙන ප්ලෑන් එක මම ඊළඟට කියන්නම්. මෙන්න බලන්න කරන්න යන වැඩේ චීනය. මෙන්න මෙතන මේ තායිලන්තේ මේ කෙට්ටු කෑල්ලක් තියෙනවා. මේ බලන්න කුඩා කෑල්ලක් තියෙනවා මේ තායිලන්තේ. මේක තායිලන්තේ කෙළවර තමයි මැලේසියාව. මෙන්න මේ තායිලන්තේ මෙතන මේ පොළව කිලෝමීටර 120යි. ඒකේ ඒ කට්ටිය ඇලක් කපන්න යනවා.
ඒකට කියන්නේ ක්‍රා ඇල කියලා. මේ ඇල කපපු ගමන් මේ නැව් ටික ඔක්කොම මෙහි සිංගප්පූරුවට යන්නේ නැහැ. කිලෝමීටර් 1500 දුර අඩු වෙනවා. මෙතනින් ඩක්කලා පහිනවා කියලා ඉන්නේ හම්බන්තොටට. හොඳට මතක තියාගන්න. අපි මේ මොහොතේ අපේ තියෙන්නේ ඒක පුද්ගල ආදායම ඩොලර් 4000යි අපේ තියෙන්නේ. ඕක සිද්ධ වෙච්ච දාට හම්බන්තොට අපට තිබෙනවා නම් ඩොලර් 15000ක ආදායමක් එනවා. විශාල දර නිධානයක් ලංකාවට එනවා. අනේ මේ දේශද්‍රෝහී රජය මොකද කරේ? විකුණුවා ඒක චීනයට. මම මහින්ද රාජපක්ෂ ජනාධිපතිමෙන් ඇහුවා, සර් මේ අපි බලයට ආවොත් මේ හම්බන්තොට වරාය අපිට නැවත ගන්න පුළුවන්ද කියලා. එතුමා කිව්වා අපි අනිවාර්යෙන් සාකච්ඡා කරලා කොහොම හරි අපි හම්බන්තොට වරාය අපිට ගමු කිව්වා. අනේ පියවරුනි, මේක වේවා කියලා ප්‍රාර්ථනා කරමු. මාතෘ භූමියේ නාමයෙන් අපිට මේ වරාය නැවත ලැබේවා කියලා අපි ආශිර්වාද කරමු. දිනපතා අපි ආශිර්වාද කරමු. අන්න එදාට අපේ මාතෘ භූමිය තාමත්ම දිනු තත්ත්වයට පත් වෙන එක නවත්තන්න බෑ කාටවත්. මේක තමයි ඇත්ත පුතේ. මේ දූරදර්ශී දේශද්‍රෝහි රජය මේක අපිට නැති කෙරුවා පුතේ. ඉතින් දැන් මේ තත්ත්වයේ උඩ මේ තත්ත්වයේ උඩ තමයි අපේ ලෝකේ දැන් යන්නේ. ඒක මතක තියාගන්න. එතකොට මේ රජය ඇවිල්ලා ඇමරිකාව මොකද කරේ? LTT එක ගෙනාවා. ගෙනාවේ රට දෙකකට කඩන්න බැරි වුණා. ඊළඟට මොකද්ද? මේ අවුරුදු 4 උත්සාහ කරේ ව්‍යවස්ථාව 20 වෙනි ව්‍යවස්ථාව ගේන්න සංශෝධනය. ඒක ගෙනල්ලා ඒකේ තිබිච්ච කරුණු දැක්කම ඇඟ කිලි පොලා යනවා. ඔබ සමහරට දන්නවා අපේ නීතිඥ මහත්වරු එක දන්නවා 20 වෙනි සංශෝධනය ගෙනාවා වගේ ඇතුළ අපි විනාසයි. මේ රට විනාසයි. රට දෙකට කඩන ව්‍යවස්ථාව ඒක ගේන්න බැරිුණා. මේ රට පාලනය කරන දෙයියෝ අපිව රැක්කා. මේ රට පාලනය කරන දෙවියෝ අපි රැක්කා. ඔක්තෝබර් 26 දී උනේ ඒකයි. ගිය අවුරුද්දේ ඔක්තෝබර් 26 සිද්ධ වුණ පෙරළියෙන් තුලින් දෙකේ බලය ගන්න බැරුව ගියා. ව්‍යවස්ථාව ගේන්න බැරි වුණා. ඊට පස්සේ තමයි ඇමරිකාව නිකන් ඉන්නේ. ගැහුවා සහරාන්ගෙන් බෝම්බ ගැහුවා. ගහලා හොඳට මතක තියාගන්න. ඒ ගැහුවේ මම විශ්වාස කරන ඒක එහෙම් පිණිම ඇමරිකාවේ ප්ලෑන් එක. ඒ ISIS හැදුවෙත් ඇමරිකාව. ඇමරිකාවේ ප්ලෑන් එක ගැහුවේ ඇයි? ගහලා දෙවෙනි පියවරට යන්න බැරි වුණා. මොකද දෙවෙනි පියවර? දෙකවෙනි පියවර තමයි අපේ සිංහල මිනිස්සු මුස්ලිම් අයට ගහන්න හදනවා. ගහන්න හදනකොට තමයි අර කැති ඒ කඩු ඔක්කොම ගන්නේ. ඒ ගන්නකොට මුළු රටම ඇවිලෙනවා. මුළු රටම බේරන්න බෑ. පොලිසි මදි, හමුදාව මදි. එතකොට මේ දේශද්‍රෝහියා මොකද කරන්නේ? රනිල් වික්‍රමසිංහ අර හමුදාවට වහම නැවත් තියනවා 6500ක් මුහුදෙත් එක්ක. වහම අපි ගෙන්නනවා මේක මැඩපවත්වන්න කියලා. ඒක තමයි හුඟක් රටවල කරේ. ඒ දෙවෙනි පියවර උනේ නැහැ. අපිව බේරුවා. මේ ලෝක පාලනය කරන දෙයියෝ අපිව බේරුවා. අපේ කවුරුත් ඒ අය ගහන්න ගියේ නැහැ. හැබැයි සති 3කට පස්සේ මේක ගැහුවේ නැති නිසා ආපහු එමු කෘතිම ලෙස පත්තු කරුවා මිනුවන් ගොඩදී. කෘතිම ලෙස පත්තු කරුවා. ගහන්න පත්තු කරුවා. කඩවල 100ක් පිච්චුවා මං ගිහලා බැලුවා. නමුත් ඒකත් පත්තුන්නේ නැහැ හරියට. බලන්න කරන උපක්‍රම ඒක තමයි අර මිලින්ද පුතා පැහැදිලි කරලා කිව්වේ. මේවා තමයි අපිව විනාශ කරන උපක්‍රම. මොවුන් අපිව නැති කරන්නයි හදන්නේ. ඒකට උදව් දෙනවා මේ අදූරදර්ශී දේශද්‍රෝහි රජය. අන්න ඒක නිසා තමයි අපි ඔබගෙන් ඉල්ලා හිටින්නේ ආදරණීය මෑණියුරුනි පියුරුනි. මේක දේශපාලනයක් නෙවෙයි. දේශපාලන නායකයෝ ගේන්නවත් පක්ෂ දිනු කණ්ඩායම් නෙවෙයි අපි හදන්නේ. එහෙනම් මොකද්ද? අපේ රට බේරා ගන්න තියෙන අවසාන අවස්ථාව. අවසානම අවස්ථාවට අපි ඇවිල්ලා ඉන්නේ පුතේ. අවසානම අවස්ථාවට අපි ඇවිල්ලා ඉන්නේ. මේක කරේ නැත්නම් ආයේ කතා කරන්න දෙයක් නැහැ. අපි අවුරුදු දහස් ගණනක් අනන්ද වෙනවා. අපේ ජාතිය ඉවරයි. රට ඉවරයි. ඒකේ සැලසුම් ඉතාම කූට ලෙස කරගෙන යනවා. කූට ලෙස කරගෙන යනවා. අනේ අප්පච්චි ඉඩ දෙන්න එපා ඒකට. මාතෘ භූමි නාමයෙන් ඉඩ දෙන්න එපා ඒකට. අපි පෙළ ගැසෙමු. තව ටික කාලයයි තියෙන්නේ. මොන හේතුවක් නිසාවත් මේ අදූරදර්ශී නායකයන් මේ රට වහලුണ്ട දෙන්න හදන්න දෙන්න ඉඩ දෙන්න එපා පුතේ. මේක ගමක් ගමක් ගාන ගිහිල්ලා ඔබ මේ තව මාස 4යි තියෙන්නේ. දෙසැම්බර් 7 වෙනිදා ජනාධිපතිවරණ එනවා කියලා ඊයේ රාත්‍රියේ කියනවා වර්තමාන ජනාධිපතිතුමා ඉන්දියාවේදී. ඒක එනවා. ඒක එනවා. එහෙමනම් අපි පෙළ ගැහෙමු. වැඩපිළිවෙලක් තියෙන නායකයෙකුට දෙමු. රටට ආදරය කරන නායකයෙකුට මේ රට බාර දෙමු. ඒ එදා දහ තමයි වියත්මක තිබෙන්නේ.
ඒ සඳහා තමයි මේ දැවැන්ත දැනටම අපි රට ගොඩ ගන්න සැලැස්මල් හදලා ඉවරයි. අපි බලබලා ඉන්නේ අපිට චීනය ඇතුළු රටවල් විශාල සංඛ්‍යාවක් අපිට උදව් කරනවා. පැහැදිලිවම ওই ආර්ථික අවුලෙන් අපි ගොඩ එනවා බලයට ආවම. එම නිසා මේ දේ තමයි අපිට කරන්න තියෙන්නේ. ඉතින් ආදරණීය මෑණියුරුනි පියවරුනි අතිභයානක තත්වයක අපි ඉන්නේ. අතිභයානක අපි දැක්කා අපේ පොදුජන පෙරමුණේ ඉන්න සියලුම මන්ත්‍රීවරුන් ගමක් ගමක් ගානේ. අපේ සභාපතිතුමා ඒක දන්නවා හොඳට. අපේ ලලිත් මේ මැතිතුමා ඒක හොඳට දන්නවා. ඒ අය ලෑත් වෙලා ඉන්න යුද්ධට වගේ ලෑත් වෙලා ඉන්නේ. හැම ගමක් ගමක් ගානේ ගිහිල්ලා මේක පැහැදිලි කරන්න ලෑත් වෙලා ඉන්නේ. අපි ඒ අයට ආශිර්වාද කරන්න ඕනේ. ඒ අයට අපි ශක්තිය ලබා දිය යුතු මේ වෙලාවේ. ඉතින් ඒකට අපි පොඩි අත්පොළ සන්නාදයක් දෙන්න ඕනේ ඒ ප්‍රාදේශීය නායකයන්ට. ඒ ഇതുමල්ලා තමයි මේක ගෙනියන්නේ අනිවාර්යෙන්. ඉතින් අපි ഇതുමල්ලාට ආශිර්වාද කරනවා මේ විප්ලවය අපි කොහොම හරි කරගන්න ඕනේ. තව මාස 4යි තියෙන්නේ. රට ගොඩගත යුතුමයි. එහෙමනම් මම අවසන් කරන්නේ ඒකෙන් එනවා අපේ මාතෘභූමියට. මම අවසන් කරන්න විනාඩි 5ක් විතර ගන්නම්. ඔබට මේ தத்துவයෙන් මුදාගෙන ඔබට තව මම පින්තූර දෙක තුනක් පෙන්වන්න කැමතියි. මේ බලන්න මොකද්ද මේ බෝල 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 තියෙන්නේ? හිතා ගන්න පුළුවන්ද මොකද්ද කියලා? මුළු ලෝකේ හැමතැනම මේ බෝල 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 වල තියෙනවා. මොකද්ද බලන්න මොනවද මේ බෝල බෝල? මේ හැමතැනම ඉරාකේ, ජපානයේ, පිලිපීනයේ, තායිලන්තේ, මේ අප්‍රිකාවේ, දකුණු අප්‍රිකාවේ මං කියන්න තව මොකද මොකද මේ බෝල කියලා. මෙන්න චීනේ වටේට ඇමරිකන් හමුදාව ඉන්න හැටි. ඊට ඉස්සලා මම මේ ඊට ඉස්සලා මේක පෙන්වන්න ඕන. මේකත් නෙවෙයි, මේකත් නෙවෙයි, මම ඊට ඉස්සලා මේක පෙන්වලා ඉන්නම්. හරි. මෙන්න බලන්න. ඇමරිකාවෙන් පිට ඇමරිකානු මිලිටරි බේසස් කීයක් තියෙනවද? 800ක් තියෙනවා ලෝකය පුරාම. 800ක් ඔය පේන්නේ ඒවා. මුළු ලෝකේ පුරාම ඇමරිකන් බේසස් තියෙනවා. හොඳට බලන්න. හරි. රටවල් 177ක ඇමරිකන් බේසස් තියෙනවා. අපේ නැත්තේ. ඒකයි මේ ඉඳ හදන්නේ. නැතුව මේ ව්‍යාජයක් කියනවා නෙවෙයි. මේ ලෝක තත්ත්වය බලන්න. මොකටද හමුදා කණ්ඩ 800ක් හමුදා කෑම් 800ක් ලෝකේ පුරාම ඇමරිකන් හමුදා 800ක් මොකටද? ඒකෙන් පේනවා ඒකට මොකද කරන්න හදන්නේ කියලා. මම ආපහු නැවත පොඩ්ඩක් පෙන්නන්නම් අර කලින් එක. දැන් මෙතන මේ බලන්න මේ චීනයේ වටේටම ඒකට හමුදා ඇමරිකන් හමුදාව ඉන්නවා. මෙන්න බලන්න ඉන්න තැන්. මේ දකුණු කොරියාවේ 28,500ක් බටයෝ ඉන්නවා. මේ දකුණු කොරියාවේ ඉන්නවා. මේ ජපානයේ කීයක් ඉන්නවද නේද? බටයෝ 50,000යි. ජපානයේ හමුදාව මිලිටරි බේස් එක. ඒකම වියට්නාමයට ඒකට පොඩ්ඩක් ඇතුල් වෙලා ඉන්නේ. තාම සම්පූර්ණයෙන් දීලා නැහැ. නමුත් ඇතුල් වෙලා බේස් එක වගේ තියෙනවා 20 දෙනෙක්. ඒකම ගුවාම් කියන දූපතේ. මේ පිලිපීනේ එම්පිටිම ඇමරිකන් බේස් එකක් තියෙනවා. ඒකම ඔස්ට්‍රේලියාවේ තියෙනවා. මේ පැත්තෙන් තායිලන්තේ තියෙනවා. සිංගප්පූරුවේ තියෙනවා. දැක්කද? සිංගප්පූරුවේ තියෙනවා. මේ බලන්න ලංකාව තියෙන තැන. එතන නැහැ. එතන නැහැ ඇමරිකන් බේස් එකක්. එතන මොකද මේ කරන්න හදන්නේ? අනිවාර්යෙන් ඇමරිකන් බේස් එක ගහන්න හදන්නේ. ඇමරිකන් බේස් එක ගහන්න හදන්නේ. එහෙමනම් ඒකම දැන් මේ බෝල මොනවද දන්නවද? ඇමරිකන් හමුදාව ඉන්න තැන. මුළු ලෝකේ පුරාම ඇමරිකන් හමුදාව ඉන්නවා 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 ඉන්නවා. දැක්කද? මූදෙත් ඉන්නවා. මේ ඇයි ඉන්නේ? අර කරුණු පැහැදිලි කරන්න. ඒ කියන්නේ භූගෝලීය පිහිනුම වැදගත් නම් අල්ලගත්තා. තෙල් දිනනෝ නම් ඒත් අල්ලගත්තා. හැබැයි අපේ භූගෝලීය පිහිනුම විතරද අපේ? නෑ. අපේ තෙල් තියනවාමයි. අපේ තෙල් තියනවා. ඒක අනිවාර්යයි. මට මුණ ගැහුණා අවුරුදු 40ක් තෙල් එක්ක වැඩ කරපු ඉංජිනේරු මහත්තයෙක් ලංකාවේ සිංහලෙක්. එයා ඇවිල්ලා කිව්වා අපේ තියෙනවා තෙල්. සමහරු බොරුලු කරන්නේ නැහැ කියලා. තියෙනවා. එතකොට අපිට දෙකම මොකද්ද? භූගෝලීය පිහිටීමයි වැදගත්. තෙලුත් තියෙන දෙයියන්ගේම පිහිටයි. දෙයියන්ගේම පිහිටයි. අල්ලන්නමයි හදන්නේ අපිව. අල්ලන්නම හදන්නේ. එහෙමනම් මෙන්න බලන්න. ඒකම ඔය එක එක රටවල් වල ඔය තියෙන ඔය හමුදා කණ්ඩ. ඔය හමුදා කණ්ඩ. නැත්නම් අපේ තමයි මේ අපේ ළඟ පිරිසිදුව තියෙනවා. මේ දැක්කද? ඉන්දියාවට බයයි. ඉන්දියාවට බයයි. ඉන්දියාවට එන්නේ නැහැ. අනිත් වටේටම මේක කිව්වහම තේනවා. මේ හැම රටටම ගිහිල්ලා මේ අප්‍රිකාවේ තැමලා යුරෝපේ තැම තැනම ගිහිල්ලා. දැක්කද?
හැම රටේම මේ පැත්තේ හැම රටේම ඇමරිකන් හමුදා ඇමරිකන් හමුදා ඇමරිකන් හමුදා හරි ලස්සන වැඩේ කියන්නේ US ඩොලර්ස් බිලියන 100ක් ඒ කියන්නේ අපේ ආදායම බිලියන 80යි කියන්නේ බිලියන 100ක් වියදම් කරනවා මේ හමුදාවට ඇමරිකාව ඔන්න ඒ කට්ටියගේ වැඩ ඉතින් මේ ඔය ඔබට අර කලින් කිව්වේ අපේ මිලින්ද පුතත් කිව්වා මේ ලිබියාව සිරියාව මේ ඇෆ්ගනිස්තානේ දැන් නයිජීරියාවට ගිහිල්ලා යේමනෙට ගිහිල්ලා සෝමාලියට දැක්කද මේවට ඇමරිකන් හමුදාව ලස්සනට ගොඩ බහලා ලස්සනට ක්‍රියාත්මක වෙවි යනවා හරි ඔය ඉන්නේ ඊළඟ ඔය ඉන්නේ සහරාන්ලගේ බාප්පලා තත්ත්වවාදීන් ඔය ඔක්කොම තත්ත්වවාදීන් බෝ කරලා තියෙන ඇමරිකාව වෙන කවුරුවත් නෙවෙයි ඔවුන්ට සල්ලි දෙනවා උන්ට උපදෙස් දෙනවා ඒ කරලා ඒ අයට ඕන වෙලාවට පාවිච්චි කරනවා දැන් අද අපිට ගැහුවේ ඒකයි අපිට ගැහුවේ ඒක අපි මෙහෙම එකක් තියෙනවා අර ඒක අපේ කොළොන්නාවේ සුමංගල අපේ හාමුදුරුවෝ කෙනෙක් ඉනවා අපේ රට බේරා ගන්නවා ඉන්නවලු දෙවි කෙනෙක් උන්වහන්සේගේ මතයක් ඒක උන්වහන්සේ කියනවා බුදුරජාණන් වහන්සේගේ සියලුම ඥාතීන් පිරිනවන් පල කවුරුත් නැහැ එක්කෙනෙක් ඉන්නවලු එක්කෙනෙක් ඉන්නවලු කවුද ඒ මහමායා දේවිය එදුමිය අපි ඔබ බේරනවලු හැම විටම මේ අපේ බෞද්ධ රාජ්‍ය බේරනවා කියලා උන්වහන්සේගේ මතයක් තියෙනවා අපි ඉතින් දන්නේ නැහැ නමුත් අපිව බේරනවා අර පරද්දන්න බෑ කිව්ව එල්ටිටි එක විනාශ කරුවා අපි දැන් මේ සහරාන්ලා බෝම්බ ගහලා දෙවෙනි පියවර ආවේ නැහැ ගැටුම ආවේ නැහැ ගැටුම ආව නම් ඒක ටික කඩු අරගන්නවා කඩු වලින් කොටනවා අපිට ඒක විශාල ගැටුමක් එනවා මුළු රටම ගිනි ගන්න පොලිසිය හමුදාව මදි ටක් ගාලා අරුන් එනවා බහිනවා මෙයා ඉල්ලනවා අර රනිල් නැවති දේශද්‍රෝහියා අනේ අපිට කරගන්න බෑ කියලා ඉල්ලනවා ඒ ප්ලෑන් එක ව්‍යර්ථ වුණා දෙයියෝ බලලා ඒක ඉඩ දුන්නේ නැහැ පුතේ ඒකින් ද ගැටුම් වලට යන්න එපා ගැටුම් වලට ගියොත් අපි විනාසයි මහජාතික ගැටුම් වලට ගියොත් විනාසයි ඒක තමයි බලන් හිටියේ ඒක ව්‍යර්ථ වුණා දැන් බලමු ඊළඟට මෙන්න දැන් මම කැමති ඉතාලම ඉක්මනින් අවසන් කරන්නට මම මේ වෙනත් දේශනික කොටස් ටිකක් තියෙන ඒක මම කියන්න යන්නේ මම පොඩ්ඩක් අපේ ඉතිහාසයේ පොඩ්ඩක් ගිහිල්ලා ඉවර කරනවා මම අපි කවුරුත් දන්නවනේ මේ මහා දැවැන්ත ඉතිහාසයක් අපිට තියෙනවා අර අනුරාධපුරයේ යෝධයලා කිලෝමීටර් 84.6ක් දිගට කලාවැවෙන්ද තිසාවට කොච්චර දැවැන්ත මේකක්ද අර අනුරාධපුරයේ කලාවැව තිසාවැව නුවරවැව බසවක්කුළු මේ මහා දැවැන්ත වැව්පද්ධතිය හැදුවේ අපේ මුතුන් මිත්තන්ගේ දෑතින් අර පොරුන් නරුවේ ගිරිතලේ වැව කන්තලේ වැව කවුඩුළු වැව මින්නේරි වැව මහා පරාක්‍රම සමුද්‍රයේ මේවා හැදුවේ අපේ මුතුන් මිත්තන්ගේ දෑතින් ඒ මුතුන් මිත්තන්ගේ ලේ තමයි ඔබේ ඇඟේ තියෙන්නේ කියන එක අමතක කරන්න එපා අපි මහා අභිමානවත් ජාතියක් ශ්‍රේෂ්ඨ ජාතියක් අපි අභිමානවත් ජාතියක් අපි ඔබ දන්නවා මේ සීගිරිය මොන තරම් විශ්ම කර්මයක් දෙයක්ද කියලා අර යට ඉඳලා කිසිම දෙයක් නැතුව උඩට අදිනවා මේ අපි දන්නවා අර අමරදේවයන්ගේ ගීතයක් තියෙනවනේ මේ ඔව් මොකද ඒ ගීතේ මට මුල මුල මොකද්ද ගීතේ අර සසර වසන තුරු සසර වසන තුරුත් නිවන් දකින තුරුත් අපි මේ මාතෘ භූමිය ඉපදෙන්න ඕන අප්පච්චි අපි මේ රටට ආදරය කරමු අප්පච්චි අපි මේ මාතෘ භූමියට අපි ආදරය කරමු ඒක තමයි කියන්න තියෙන්නේ මේ මහ දැවැන්ත අභිමානයක් තියෙන ශ්‍රේෂ්ඨ ජාතියක් අපි අති ශ්‍රේෂ්ඨ ජාතියක් අපි අමතක කරන්න එපා ඔබේ ඇඟේ දුවන්නේ ඒ ශ්‍රේෂ්ඨ ලේකින් එක අමතක කරන්න එපා අප්පච්චි ඒ ජාතිය අපි බේරගත යුතුයි අපි දැක්කා ඒ මහා දැවැන්ත මේ යෝධයල තිසාවම උසයි කලාවම පල්ලෙහා තියෙන්නේ කිලෝමීටර් 84.6ක් දිගයි අවුරුදු දහස් ගානකට පෙර හැදුවේ මොන තරම් ඥානයක් අපේ මුතුන් මිත්තන්ට තිබුණද මොනතරම් ඉංජිනේරු ඥානයක් තිබුණද හිතන්න බෑ මේ වැව් පද්ධතිය කලාව වැව් විතරක් නෙවෙයි මේ දැවැන්ත වැව් පද්ධතිය අපි හැදුවේ මේ අපේ මුතුන් මිත්තෝ හිතාගන්න බැරි තරම් ශ්‍රේෂ්ඨයි ශ්‍රේෂ්ඨයි රුවන්වැලි සෑය අඩි 338ක් උසයි මේට අවුරුදු 2023 විතරම පෙර හැදුවේ එතෙන් ගියාම ඇස් වලට කඳුළු එනවා කොහොමද දෙයියනේ මේම හැදුවේ කියලා පේනව නේද අපේ ජාතිය මේ තමයි අපේ ජාතිය මේ තමයි අපේ ජාතිය එතකොට ඒ වගේ මේ ලෝව මහපාය ගල් කණු 1600යි තට්ටු 9ක් උසට හැදුවෙත් මේ අවුරුදු 2000 කණකට පෙර
තට්ටු නමයක් උසට ගල් ගණු එක්දා සයිසියක් එක්ක ශ්‍රේෂ්ඨ ශ්‍රේෂ්ඨ අපේ මුතුන් මිත්තෝ මොන තරම් ශ්‍රේෂ්ඨද. එහෙම ශ්‍රේෂ්ඨ ජාතිය මේ රවින්ද්‍රනාත් තාගෝරතුමා මෙහෙම කතාවක් කියනවා. තමුන්ගේ ගෙදර දොරදානේ ලරින්ද කියනවා. පුළුවන් තරම් හුලකට ගේ ඇතුළට එන්න හරින්ද කියනවා. හැබැයි කිසිම බඩු මුට්ටුවක් අසාගෙන යන්න ඉඩ දෙන්න එපාලු. මොකද ඒකේ තේරුම? ඒකේ තේරුම තමයි ඕනෑම සංස්කෘතියක් ආපු දෙන් හැබැයි අපේ සාරධර්ම නැති කරගන්න එපා කියලා කිව්වා. අර මිලින්ද පුතා පැහැදිලි කරා රටක් විනාශ කරන්න පුළුවන් දැවැන්දම මෙහෙවර තමයි අන්න අර සංස්කෘතිය විනාශ කිරීම. කියන්නේ අපේ සාරධර්ම අපේ අම්මලාට අපේ අප්පච්චිලාට අපි දන ගහලා වඳිනවා තාත්තලාට අපි වැඩිහිටියන්ට ගරු කරනවා. එහෙම සංස්කෘතියක් අපි තිබුණේ ඉතා සියුම් ලෙස ඒවා බිඳලා 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 දැන් වැඩිහිටියන්ට ගරු කිරීම එන්න එන්න අඩු කරලා තියෙනවා. මේක තමයි භයානකම දේ. අන්තිමේට මාතෘභූමියට ආදරයක් නැහැ. මාතෘභූමියට ආදරයක් නැහැ. නමුත් එතුමගේ රටේ වන්දේ මාතරම් කියලා මුළු මහා භාරතේම තමුන්ගේ රටට ආදරේ. තමුන්ගේ රටට ආදරේ මහා භාරතේ හැමෝම. මේ රජාන් හින්දුස්තාන් කියලා අයම් ඉන්දියන් අයම් ඉන්දියන් කියලා කෑ ගන්නවා. අපිට ඒක නැති කෙරුවා. අපි ඒක නැවත ඇති කරගත යුතුයි ඉදිරි අනාගතයේදී. අපි දරු පරපුට කියන්නේ මේ අපේ මව් බිමයි මාතෘභූමියට අපි ආදරය කළ යුතුයි කියන එක. එහෙම වෙනකොට කාටවත් බෑ අපිට විරුද්ධව සටන් කරන්නට. මේ අපේ ඉතිහාසය ඔබ දන්නවනේ අනුරාධපුර යුගයේ කියන්නේ අවුරුදු 1500යි රජවරු 127යි රජවරු 126යි පොළොන්නර යුගයේ ඊට පස්සේ ආව අවුරුදු 176යි රජවරු 27යි ඊළඟට දඹදෙණි යුගයේ අවුරුදු 73යි රජවරු 6යි ඒ වගේ මේ දිගට ඇවිල්ලා මහනුවර රාජධානීට එනවා. මහනුවර රාජධානීට ආපුවාම ඒ 1505 කාලේ මේ ලොරෙන්සෝ දි අල්මේදාත් එක්ක පෘතුගීසින් රට අල්ලගත්තානේ. හැබැයි අවුරුදු 158ක් අවුරුදු 153ක් උත්සාහ කරා මහනුවර රාජධානී අල්ලන්න බැරි වුණා. මොකද මහනුවර රාජධානී කියන්නේ හම්බන්තොට ඉඳලා වවුනියාවට මේ ලන්දේසි උත්සාහ කරා අවුරුදු 138ක් බැරි වුණා අල්ලන්න මහනුවර රාජධානී. ඊට පස්සේ ඉංග්‍රීසීන් උත්සාහ කරා ඒත් බැරි වුණා. අන්තිමේට ගිවිසුමකින් ගියේ. ඒ ගිවිසුම ගිය වෙලාවේ ඉඳලා මෙතුමා මොකද කරේ? මේ රජවරු 5 දෙනෙක් හිටියානේ ඒ මහනුවර රාජධානී වීර පරාක්‍රම නරේන්ද්‍ර සිංහ රජතුමා. ඊට පස්සේ ආවේ ඔක්කොම නායකවරු විජේරාජසිංහ රජුරෝ අවුරුදු 8ක් පාලනය කරා නායකකර. ඊළඟට කීර්තිසිංහ රාජසිංහ රජුරෝ අවුරුදු 33ක් පාලනය කරා නායකකර. රාජාදි රාජසිංහ රජුරෝ 4 වෙනියා ඒත් නායකකර අවුරුදු 18ක්. අන්තිමයා ශ්‍රී වික්‍රම රාජසිංහ රජුරෝ. මෙයා ඉන්න කාලේ මතකද අර ඇහැලපොළ කුමාරිය හැමිට දුන්න දසවදේ දරුවෝ 4 දෙනාම දැන් මැරිලා. ඇහැලපොළ කුමාරිය හැමගේ ගල් බඳින් දෙනවා ඇඟේ ගහලයා. එතුමිය කියනවා ගහලේ පැත්තකට බල මගේ ඇඟට අත තියන්න එන්න එපා කියලා. එතුමිය බෝගම්බර වැවට පැනලා මැරුණා. ඒ කේද වාචකයේ වෙලාවේ තව දෙයක් වුණා. ඒ තමයි ලෝක ඉතිහාසයේ වෙච්ච නැති දෙයක්. අර ලොකු පුතා අඬනවා අනේ අම්මේ මාව බේරගන්න. අවුරුදු 9 පුංචි මැදුම් බණ්ඩාර කියනවා අයියන්ඩි බය වෙන්න එපා. මැරෙන හැටි මම පෙන්නන්නම් කිව්වා. මේ ලෝක ඉතිහාසයේ කිසිම රටක කිසිම අවස්ථාවක කවදාවත් පුංචි දරුවෙක් එඩිතරව මුහුණ දීලා නැහැ මරණයට. ඒක කරලා දින්නේ අපේ මේ මාතෘ භූමියේ පමණයි අපච්චියේ මේ මව්බිමේ පමණයි එක කරලා තියෙන්නේ. පුංචි මැදුම බණ්ඩාර නිර්භයව මරණයට මුහුණ දුන්නා. නිර්භයව මරණයට මුහුණ දුන්නා. මේක කොහෙවත් නැහැ ලෝකේ. ඉතින් මොනතරම් ශ්‍රේෂ්ඨ ජාතියක්ද අපි අපච්චි? මොනතරම් ශ්‍රේෂ්ඨ ජාතියක්ද අපි? අපි නිවටයෝ නෙවෙයි. මරණයට බය නැහැ අපි. අපි මාතෘභූමියේ දිවි පුදන්න සූදානම් ඕන වෙලාවක. ඔබ දැක්කා පසුගිය යුද්ධ කාලේ කොහොමද අපේ බටහිර වැඩ කරේ කියලා. මේ ඒ පුංචි කුමාරයා දළදා මාලිගාව ඉස්සරහා ඒ රූපේ තියෙන්නේ. ශ්‍රේෂ්ඨයි අති ශ්‍රේෂ්ඨයි. එහෙම ඉන්නකොට පුතේ මෙතුමා ඔබ දැක්කා දිසාපතිකම පැත්තක දැම්මා. මාතෘභූමියේ ජීවිතේ පූජා කරා දිසාපතිකම පැත්තක දාලා මේ දැවැන්ත නායකයා මීට අවුරුදු 200කට පෙර ඒ ඉංග්‍රීසින්ට විරුද්ධව දැවැන්ත ප්‍රහාරයක් කරලා නමුත් පරාජය වුණ යම් යම් හේතු නිසා අපි වෙනුවෙන් දිවි පිදුවා. ඊට පස්සේ පසුගිය යුද්ධ කාලේ මොකද වුණේ? අවුරුදු 30ක් යාපනයේ හැම යුද්ධ කණ්ඩායමක මම ගිහිල්ලා දේශන කරා. එක තැනක බටව 3000යි
මේ ඉන්නේ බටයෝ. මේ බටයෝ ඔවුන් කියන්නේ මොකද්ද? මහරෑ කරුවල නිදි නැත, මහවැසි වැස්සට කම් නැත, අර මහ දැවැන්ත මහ කැලේ හැදම ගණන් ගිහිල්ලා ඔවුන් අපේ රට බේරගත්ත පුතේ. ඒ මාතෘ භූමියේ 29,000ක් ජීවිත පූජා කරලා අපේ මව්බිම බේරගත්තා. මේ දැවැන්ත දරුවෝ, මේ ශ්‍රේෂ්ඨ දරුවෝ, මේ රණවිරුවෝ, අමතක කරන්න එපා. ඒ රණවිරුවන්ට නායකත්වය කවුද දුන්නේ? කවුද දුන්නේ පුතේ නායකත්වය? ඒකයි ඔබ මතක කර තියාගත යුත්තේ. අපිට ඕන ඒ වගේ දැවැන්ත නායකත්වයක් මේ රට ඉදිරියට ගන්න, මේ රට ඉදිරියට ගන්න. එබිල කවුරුවත් නෙවෙයි, ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඔක්කොම එකට කරගෙන මේ රට බේරගත්තා. අපි එතුමටයි මේ රට බාර දිය යුත්තේ. අපේ ඒ කායන මාර්ගය ඒකයි. එතුමට පටු අදහස් නෑ. එතුමට තියෙන්නේ රට 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 ගැනමයි. අනිවාර්යෙන් එතුමා මේ රට ගොඩ ගන්න එක ගොඩ ගන්නවාමයි. අපි ආශිර්වාද කරමු එතුමට මේ බලය ලබා ගන්න. හැකි වේවායි, හැකි වේවායි, හැකි වේවායි කියලා අපි ප්‍රාර්ථනා කරමු පුතේ. මාතෘ භූමියේ නාමයෙන්, මාතෘ භූමියේ නාමයෙන්. අපි එහෙමනම් මම මේ දේශනය අවසන් කරනවා පුතේ. මගේ පුතාලගේ ජීවිතය යහපත් වේවා. මගේ පුතාලගේ ජීවිතය යහපත් වේවා. මේ මෙතුමා තමයි ජෙනරල් චන්ද්‍රසිරි කියන්නේ. මේ ඇවිල්ලා ජෆ්න කමාන්ඩ්. මම යාපනයේ ගියම අද මෙතෙන්ට එන්න එතුමා හිටියේ. නමුත් අවාසනාවකට එතුමාගේ රියදුර ආවිල්ලා නැතුව අද එන්න බැරිනවා. නමුත් මතුකම හවස තුනට යනවා එතුමා. මේ ජෙනරල් චන්ද්‍රසිරි අපේ අධ්‍යක්ෂකවරේ, එතුමා උතුරේ ආණ්ඩුකාරයා. ඒ කාලේ යා ජෆ්න කමාන්ඩ්. මම හැමදාම ගියම එතුමා තමයි මාව අරගෙන ඒ දේශන වලට යොමු කරන්නේ. ඉතින් අපි එතුමාට ඒ ගෞරවය පුද කර යුතුයි, එතුමා සහ ඒ සියලුම බටයන්. එම නිසා මම එක මෙතනින් අවසන් කරනවා එක දෙයක් කියලා. මේ රට විනාශ කරන්නට වෙච්ච දෙයක් තියෙනවා. ඒක මොකද්ද? ඒ 1818 ඔක්තෝබර් මාසේ 25 වෙනිදා කුරුණෑගල පාලකයෙක් හිටියා. එයා මහනුවර පාලකට සංදේශයක් යවනවා. කුරුණෑගල පාලකයා ලෙෆ්ටිනන්ට් කර්නල් හුක්, මහනුවර පාලකයා මේජර් ඩී මැක්ඩොනල්. මොකද්ද කියන්නේ? එයා කියනවා, "You won't be able to defeat these people because the people of this country are extremely strong. The only way you can defeat is by introducing alcohol." කිව්වා. උඹට මේ රටේ මිනිස්සු වරද්දන්න බෑ. එක ක්‍රමයක් තියෙනවා, අතුල් කරපම් මත්පැන් කිව්වා. හොඳට මතක තියාගන්න පුතේ. අපේ මුදුන් මිත්තු මත්පැන් බිව්වේ නෑ 1818 ඒ පෙර. හොඳට මතක තියාගන්න. එහෙනම් මොකද වුනේ? මෙන්න වෙච්ච දේ. අර Robert Brown එක ආණ්ඩුකාරයා කියනවා, "In that case, open up taverns in each and every village and give free of charge initially." කිව්වා. එහෙනම් හැම ගමේම තවෑරුම් අරපල්ලා ඉස්සලා නොමිල බොණ්ඩ දෙන්න කිව්වා. අනේ අපේ අප්පච්චිලා වුණා. අපේ අප්පච්චිලා වුණා, ඔක්කොම අහු වුණා. මොකද උනේ? හැම මත්පැන් බින්දුවෙම මොලේ සෛල මැරෙනවා. බීමත්කම නිසා නූගත් වෙනවා. නූගත්කම නිසා දුප්පත් වෙනවා. බලන්න මොකද වෙන්නේ කියලා. මම මේ පෙන්වන්න හදන්නේ මේ මහත් දැවැන්ත ගල් විහාරයේ තියෙන මේ බීමත්කම, නූගත්කම, දුප්පත්කම කියන විෂම චක්‍රයට අපි ඔක්කොම වැටුණා පුතේ. අපි සියලු දෙනාම මේ චක්‍රයට වැටිලා අද වෙනකොට අපි විනාශ වෙලා ඉවරයි. අපි දුප්පත් වෙලා ඉවරයි අප්පච්චි. එමෙද මම ආදරෙන් ඉල්ලා ඉන්නවා අප්පච්චි. ඔය මොන ප්‍රශ්න තිබුණාට කමන්නේ. අපි කෙලින් ඉන්න ඕනේ. එම නිසා මං ආදරෙන් ඉල්ලනවා, ඊයේ මත්පැන් බිව්වත් කමක් නැහැ. මාතෘභූමියේ නාමෙන් තමුන්ගේ අම්මාට ආදරයක් තියෙනවා නම්, මේ මාතෘභූමියට ආදරයක් තියෙනවා නම්, අනාගත පරපුරට දරුවන්ට ආදරයක් තියෙනවා නම්, මත්පැන් බීමෙන් වලක ඉන්න මගේ ආදරණීය අප්පච්චිය මං ඉල්ලන්නේ එච්චරයි. වලකින්න එකෙක්. මේකෙන් වලකින්න මං ආදරණීය අප්පච්චි. නැතුව අපි මුස්ලිම් උන්ට වෛර කරලා ගහන්න ගිහිල්ලා ඒව හරියන්නේ නැහැ. අපි ශක්තිමත් වෙන්න ඕනේ. අපි ශක්තිමත් වෙන්න නම් මේකෙන් අපි අපේ දුප්පත්කමෙන් නූගත්කමෙන් අපි ඈත් වෙන්න ඕනේ. ඈත් වෙන්න නම් බීමත්කම ඈත් වෙන්න ඕනේ. මේක සුද්ධෝ ඊතාමතා දම් 1840 රාතබැරුම් පණත ගෙනවා, 1912 තව පණතක් ගෙනවා. අපිව නැත්තරම 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 නැති කරා එදා ඉඳලා. හොඳට මතක තියාගන්න. මේක දීර්ඝ කාලීන එකක්. අපේ රූපසිංහ මැතිතුමා ප්‍රකාශ කරා මේ ඉංග්‍රීසින් කොහොමද අපිව විනාශ කරේ. ඒ එකක් මේක. මේවා තේරුම් ගන්න. මේ විනාශය යන්න එපා.
මේ විනාසයට යන්න එපා. ඉතින් මම ආදරෙන් ඉල්ලා හිටිනවා. මම දේශනේ අවසන් කරනවා. අවසන් කරන්න මොහොතකට පෙර මගේ අදිෂ්ඨානයක් තියෙනවා. ඒ තමයි මේ රට විනාශ කරමු මත්තන් පිළිබඳව. මගේ අදිෂ්ඨානය තමයි මම මැරෙන්න ඉස්සර කොහොම හරි මේ රටේ තියෙන සියලුම තැබෑරුම් වහන එක වහනවා වහනවා වහනවාමයි කියන අදිෂ්ඨානය මගේ තියෙනවා. අනිවාර්යෙන්ම මගේ අදිෂ්ඨානය තියෙනවා පුතේ. හැම තප්පරේම තියෙනවා ඒක. අපි උත්සාහ කරමු මේ රට වෙනුවෙන්. වහලා අවුරුදු පහකට පස්සේ රට දියුණුවෙන් පස්සේ අපට කමක් නැහැ ඕන එකක්. මේ අපි නලාවලින් අපි ගොඩ ආයතු පුතේ. එහෙමනම් මං ආදරෙන් ඉල්ලා හිටනවා. මේ තමයි මේ අපේ හමුදා බටේව් මං සාමාන්‍යයෙන් ඉල්ලනවා අද ඉඳලා මත්පැන් බොන්නේ නැතේ අත උස්සන්න කියලා. මම මේ ශාලාවේ ඒක කරන්න හදන්නේ නැහැ. පවුනේ අප්පච්චි නේද? ඒකින්ද මං ඒක කරන්නේ නැහැ අප්පච්චි. හරිද? මේ බටේව් අත උස්සනවා දැක්කද? බොන්නේ නැහැ කියලා අත උස්සුවා දැක්කද? මේ බබන්න 3000 කින් පුතන මේ බලන්න මේ තරුණ කොල්ලෝ එක මත්පැන් බින්නුවක්වත් අදින් පස්සේ බොන්නේ නැහැ කියලා තිස්සුවා. මේ බලන්න මේ බලන්න තද කරන් ඉන්නේ ඇති. මේ කොල්ලෝ කොච්චර ආදරේද අපේ මාතෘ භූමියට, කොච්චර ආදරේද තමන්ගේ අම්මට, කොච්චර ආදරේද අපේ අනාගත පරපුරට, කොච්චර ආදරේද අපේ මාතෘ භූමියට කියන එක පැහැදිලිව පේනවා. මේ දිවි පුද පුරණවිරු දරුවෝ ආඩම්බරයි පුතේ. අපිට අපච්චි අපට ආඩම්බරයි. මේ වගේ දරුවෝ තමයි දිවි පිදුවේ අපේ මාතෘ භූමිය වෙනුවෙන්. අපි එහෙමනම් පෙළ ගැසිය යුතුයි. මේ මාතෘ භූමිය අපි ගොඩගත යුතුයි. තව මාස 3-4යි තියෙන්නේ. ඒක ගොඩගත්තේ නැත්නම් අපි ඉවරටම ඉවරයි 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 කියන එක මතක තියාගන්න. අති භයානකයි. එහෙමනම් ආදරණීය මෑණිවරුනි පියවරුනි දරුවනේ, ඔබගේ ජීවිතය යහපත් වේවා. ඔබගේ ජීවිතය යහපත් වේවා. මම ඔබට ආශිර්වාද කරනවා. මේ සියලුම කරදර තුරන් වෙලා මේ මාතෘ භූමියට නැවත මේ මාතෘ භූමියට නැවතත් ඒ ආලෝකයේ උදා වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. නැවතත් මේ රට අර පෙර තිබුණා වාගේ දැහැමි දේශයක් වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. අනිවාර්යෙන් අපි මේ රට අපි ජයග්‍රහණය කරා ගෙන යා යුතුමයි, ගෙන යා යුතුමයි. මම මේ පදම් පෙළෙන් දේශනය අවසන් කරන්නම්. මහා පෙරකුම්බා නුඹයි පුතේ, දුදු ගැමුණු නුඹයි පුතේ, මැදුම බණ්ඩාර පුතේ, රට බාරයි නුඹට පුතේ, රට බාරයි නුඹට පුතේ, රට බාරයි නුඹට පුතේ.